රයිට් එමනම් කේසෝ කප් ගෝල්ඩන් එඩිෂන් එකේ 6 වෙනි මැච් එකලයි අපි අද වර්තා කරලා තියෙන්නේ. ඒ වගේම මේ මැච් එක පැවැත්වෙන්නේ චැස්මැක් EA versus ITP team යන කණ්ඩායම් දෙක අතරයි. කණ්ඩායම් දෙකම ගොඩක් මහන්සි වෙලයි මේ තැනට මේ තත්වයට ඇවිල්ලා තියෙන. ඒ වගේම මේ තත්වයට පාල ප්‍රකටකර යන්නත් හේතුව උනේ යාළගේ සුළු වැරදීම් හේතුවෙන්. ඒ වගේම අවාසනාවන්ත විදියට කණ්ඩායම් දෙකෙන් එක කණ්ඩායමකට නිවස බලා පිටත් වෙන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මැචස් දෙක පරාජය වුණොත් අනිවාර්යයෙන්ම කේසෝ කප් ගෝල්ඩන් එඩිෂන් ප්ලේ ඔෆ්ස් වලින් කෙලින්ම තරගාවලියෙන් ඉවත් කරලා දානවා. හැබැයි ඉතින් එයාලට ප්‍රයිස් මණි එකක් තියෙනවා. හැබැයි ඉතින් එයාලා මෙතනට ඇවිල්ලා තියෙන ප්‍රයිස් මණි එක වෙනුවෙන් නෙමෙයි ගෝල්ඩන් ටිකට් එක වෙනුවෙන්. ඉතින් කොහොම හරි සුපර් මැච් එකක් තියෙන අනිවාර්යයෙන්ම ඔයාලා එන්ජොයි කරයි. රයිට් එමන අපි වැඩි කතා බහකින් තොරව කෙලින්ම වෝය එකට ඩයිව් කරමු. පළවෙනි ඇටැක් එක තරම් වේදිකාට වෙලා තියෙන හිරෝයා මේ අවස්ථාවේදී. ඉතින් කොහමද දොරකඩම තියෙනවා කෙලින්ම ක්ලෑන් කාසල් එක බ්ලිසර් ලාලෝගත් තෝරගෙන තියෙන සම්පූර්ණ මෙයාගේ ඇටැක් එකට. ඉතින් කොහමද අවධානාත්මක රවුන්ඩ් එකකට අවධානාත්මක ඇටැක් එකක්. ඉතින් බ්ලිසර්ට වැරදුනොත් ඔයාලා දන්නවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කොහමද එයාගේ සාර්ථක ලෑන්ඩින් එකක් එයා ලබාගෙන තියෙනවා. ඉතින් ටවුන්ල විනාශ කරගන්නවා එයාගේ බ්ලිසර්ට් එක. ඉතින් සුපර් විසර්ස් බ්ලිම්ප් එක කියන එකට තමයි බ්ලිසර්ඩ් කියලා කියන්නේ. ගේමකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න තමයි ඒක මම කිව්වේ. ඉතින් කොහමද පොයිසන් ස්පෙල් ඩ්‍රොප් කරන දිනේ ඒ පැත්තට CC එක ලුව කරගෙන කුයින්ට විනාශ කරගන්න පුළුවන් ලස්සනම ඉලෙක්ට්‍රෝ ටයිටන් කෙනෙකු දෙන හිටියා. කුයින්ට කිසි ගාණක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම කුයින්න දැන් පුෂ් කරන්න යන්නේ ඇතුළට එලික්ස පම්බෙර දාගනවා විසර්ඩ් කෙනෙක්. කුයින් වාර්තා කරන්න යන්නේ කෙලිම ස්කැරෂොට් දෙන කම්පාර්ට්මන්ට් එක. ටවුන් වල විනාශ කරගෙන ඉවරයි. ඒ තරොස් එක කරගෙන තියෙන්නේ කෙලිම මල්ටි මෝටර් එක ළඟට ඉදිරියෙන් දාගත්තා වෝල් බ්‍රේක් එකක්. අයිස් ගොලම් කෙනෙක් යවනවා ඉදිරියට කිංව දාන දින ඉඩ පිට පස්සේ. කිංසා කුයින් වාර්තා කරන්න යන්නේ කෙලිම ස්කැරෂොට් දෙන කම්පාර්ට්මන්ට් එකට. මේ පැත්තේ ටවුන් වල ක්ලීන් කරගත්තා වගේ ඒ කම්පාර්ට්මන්ට් සම්පූර්ණයෙන්ම හීරෝස්ලෙන් ක්ලීන් කරගන්නයි හදන්නේ හීරෝයා මේ අවස්ථාවේදී. දිගේ එක වාර්තා කරනවා තවදුරටත් රොයල් චැම්පියන් එක්ස්බෝ එක කෙලින්ම ෆ්‍රීස් කරගෙන තියෙන එතන තවදුරටත් වැලුවක් ගන්න. ඉතින් කිං කැපිලිටි ගැතනින් ඔන් කරගනවා කිං ඉන ෆිනික්ස් එක හින්දා තවදුරටත් වැලුවක් ගන්න පුළුවන්. මොළේ තට අටලා තියෙන කිංට කිංගේ හෙල්ත් ඇටි කියලා අඩු වෙනවා. ස්කැරෂොට් විනාශ කරගන්න උත්සාහ කරනවා රොයල් චැම්පියන් සා කුයින්. රොයල් චැම්පියන් ගේ හෙල්ත් එක හොඳටම අඩු වෙලා තියෙන ෆ්‍රීස් කරගන්නවා ස්කැටර් ෂොට් එක මද වෙලාවකට. ඒ වගේම මේන් ලාලෝක පටන් අරගෙන තියෙන උඩින් ලාවා හවුන්ඩ් කෙනෙක් කමන් කරනවා. මේ පැත්තට ලාවා හවුන්ඩ් කෙනෙක් පළවෙනි ලාවා හවුන්ඩ් එතනින් පොප් වෙනවා. ලාබාවුන්ට් පොප්පලා එතන බැලුවක් අරගෙන දෙන අතරතුරදී දෙවනි ලාබාවුන්ටුත් වාර්තා කරනවා වේදිකාවට. දෙවනි ලාබාවුන්ට් ග්‍රෑන්ඩ් ඕනර් ඇබිලිටි කර කව වෙලා ආපු හින්දා එයා ආරක්ෂිත වුණා. ඉතින් කොහොමද බැලන්ස් විශාල ප්‍රමාණයක් ගමන් කරනවා මැදින් හේස් පෙල්ලක් එක. ග්‍රෑන්ඩ් ඕනර් තම ජීවතුන් අතර ඉන්නවා. කුයින් ඩ්‍රොප් වෙනවා මොලිත් ප්‍රාරෙන්. දැන් කොමාරි මල්ටි ටාර්ගට් ඉන්ෆෝනස් සියල්ලම විනාශ කරගෙන ඉවරයි. ස්කැටර්ෂොට් විනාශ කරන්න යන්නේ බැලන්ස් විශාල ප්‍රමාණයක් එක පොකුරට එන්නේ ඩේන්ජර් සෝන් එකට. මයින් නැක් ඇවිල්ලා දැන් වැදුනොත් සම්පූර්ණයෙන්ම බැලුන්ස් ටික ඔක්කොම ඩ්‍රොප් වෙන කතන්දරයක් තියෙනවා. රෙඩ් මයින්ස් විශේෂයෙන්ම ඉතින් කොහමරි ලාවා හවුන්ඩ් කෙනෙක් සහ අයිස් හවුන්ඩ් කෙනෙක් දාගෙන තියෙනවා. ඒ දෙන්න පොප් වෙලා නැහැ. සාමාන්‍යයෙන් යාලගේ රාජකාරිය තමයි පොප් වෙලා ක්ලීන් අප් එකේ යෙදෙන එක මේ ස්ටේජ් එකේදී. හැබැයි කොහමරි යාගේ ලාවා හවුන්ඩ් සහ අයිස් හවුන්ඩ් කියනවා අපි පොප් වෙන්නේ නැහැ. උඹලා කියන දේ අපි වැඩ කරන්නේ නැහැ. ෆ්‍රීස් එක ඩ්‍රොප් කරගෙන අන්තිම ෆ්‍රීස් එක මොල්ලුත් එක උඩින් බේබි ඩ්‍රැගන් කෙනෙක් ඉන්නවා ඉතුරු වෙලා. කට්ටිය වාර්තා කරනවා ඉදිරියට බැලුන්ස් ටික දැනට ආරක්ෂා වෙලා තියෙනවා. හැබැයි කොමාරි මයින් අප් වෙන්න පුළුවන් මම හිතපු විදිහට මයින් අප් වෙනවා. ලාවා පොප්ස් කෙනෙක් ඒක අල්ල ගන්නවා. හැබැයි කොමාරි වල පේනවා එක පොකුරට එන එකේ තියෙන අවාසිය බැලුන්ස් ඔක්කොම ටික ඒ සම්පූර්ණ බැලුන්ස් ප්‍රමාණය බැලුන්ස් සාමාන්‍ය 15ක් විතර තිබුණා. ඒ සම්පූර්ණ මේක ටික ඩ්‍රොප් වෙනවා. අයිස් සවුන් තාමත් පොප් වෙලා නැහැ. මෙතනින් යා වැලුවක් ගන්නවා. ආචරාවක විනාශ කරගෙන ඊළඟ ඩිෆෙන්ස් එක වෙන ටෙස්සඩාවක පැත්තට යන්නේ අයිස් සවුන්. ඉතින් ඔබට අයිස් සවුන්ස්ලා මිනියන්ස්ලා ඒ වගේම ලාව පප්ස්ලා ඉන්නවා. ඊට අමතරව බේබි ඩගනුත් එදෙන වැලුවක් ගන්නවා. කිංව විනාශ කරගන්න උත්සාහ කරන දැන් කට්ටියම. ඒ වගේම ටෙස්ලාටාව එක ලස්සන ෆ්‍රීස් කරලා දෙනවා අයිස් සවුන්ඩ්. ඒ වගේම අයිස් සවුන්ඩ් පොප් වුණාම එදෙන වැලුවක් ගන්න පුළුවන්. හැබැයි තප්පර 13 කාලය තියෙන. ඉතින් හිරෝයා බලාගෙන ඉන්නවා අනිවාර්යම හැලෝල් මනක් නැතුව. හැබැයි කොමාරි හිරෝයා දැන් එකපාරම ටැප් එක උස්සලා පෙන්නනවා රයිට් පුතේ මම 3 ස්ටාර් එකට ගෙන තියෙන ඇටැක් එක කියලා. කොමාරි බැටල් බිල්ඩර් එක විදිහට විනාශ කරගන්නවා ලස්සන 3 ස්ටාර් එකක්. කෙලින්ම ලස්සන බ්ලිසර්ඩ් ලාලෝ ඇටැක් එකක්. Right, ITP team එක මරාවි ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී දෙවෙනි ඇටැක් එක අරගෙන. ඉතින් එයාලා කණ්ඩායම පළවෙනි ඇටැක් එක ඒ වගේම 3 ස්ටාර් එකට 3 ස්ටාර් එකක් අනිවාර්යෙන් ස්කෝ කරන්න ඕනේ. අවධානාත්මක බෝතක ඉන්නේ ITP team එක දැන්. මොකද එයාලට පීඩනය දීලා තියෙන හිරෝයා පළවෙනිම සුපිරිම 3 ස්ටාර් එකක් ස්කෝ කරලා. ඉතින් කොහමද ස්කෙල් දෙනවට ටයිම් පටන් ගන්න ඇටැක් එක ක්ලෑන් කාසලේ මොන්ලිත් එක සමල්ලි රයිට් ඉන්ෆෝනර් ටාගට් කරගෙන තියෙනවා. කොහමද ක්ලෑන් කාසලේ කව වෙනවා ඉන්විසිබිලිටි ස්පෙල් එකෙන් දෙවනි ඉන්විසිබිලිටි ස්පෙල් එකත් ප්ලේස් කරගන්න ක්ලෑන් කාසල් එක කවෙන්ඩ ස්කෙලි බැඩ් ඩොනට් එකක් දාගෙන තියෙන බැඩ් ස්පෙල්ස් ටික මල්ටි ලයිට් ඉන්ෆෝ එක විනාශ කරගත්තට මේ පැත්තෙන් බැඩ් ස්පෙල්ස් ටික සා ස්කෙලටන්ස්ලට බැරි වෙනවා. මුළුත් එක සා ටවුන් හෝල් එක සමානවන ක්ලෑන් කාසල් එක විනාශ කරගන්න ඉන්විසිබිලිටි ස්පෙල්ස් දෙකක් ප්ලේස් කරගත්ත අනිවාර්යම මේක එයාට
මේකට යට වගකියන්න වෙනවා ඇටැක් එකේ අගදී. ඒකනම් අනිවාර්යම සාතිකයි. ඉතින් කොහොමරි ඉදිරියට ගමන් කරනවා කිං කිං ටැන්ක් කරනවා ක්වින්ට කිං ගැබලිටි ගොන් කරගන්න ස්කැල්ෂොට් කම්බාල්මට ඇතුළු වෙනවා කිං ස්කෙල්ටන් ස්පෙල්ස් විශාල ප්‍රමාණයක් ස්කෙල්ටන් ට්‍රැප්ස් විශාල ප්‍රමාණයක් ඇතුළට ට්‍රිගර් වෙනවා එනමි ක්වින් විනාශ කරගන්නවා රයිට් හොඳ මූවක් කියලා කියන්න පුළුවන් හයිස් කොලම ඉදරින් පොප් වෙනවා දෙවෙනි හයිස් කොලම ඩ්‍රොප් කරගන්නවා ක්වින් ගෙල්ට කඩු වෙලා තියෙන්නේ ice column එකෙන් cannon එක freeze කරලා දෙන අතරතුරදී queen විනාශ කරගන්නවා queen capability count කරගන්න සිද්ධ වෙනවා right queen capability එක විදිහට run කරගද්දි phoenix අවදි කරලා තියාගෙන ඉන්නවා king ව king මත වෙලාවකට ජීවත් වුණ අතරේ ඉන්නවා phoenix ගේ pete එක කොමාරි phoenix උ දැන් down වෙනවා එතනින් යාළුවෙක් දෙන්නගේ ජීවිත කතාව එතනින් ඉවරයි ඉතින් කොමාරි queen capability එක භාවිත කරගෙන තියෙන්නේ queen ගේ health එක තාමත් අඩු වෙලා තියෙන්නේ royal champion එතන drop කරගෙන තියෙන්නේ main ලා ලෝකෙ දෙයක් කරනවා මේ පැත්තේ clan castle troops ටික අනිවාර්යම වදයක් වෙලා තියෙන්නේ ඔන්න ඕකට තමයි clan castle එක අවිනාශ කරගන්න හදුවේ ඒ වගේම poison spell එකක් ගේන්නේ නැහැ skelly donut එකකින් ප්ලෑන් කාසල විනාශ කරන්න ප්ලෑන් කරන අය පොයිසන් ස්පෙල් එකක් ගේන්නේ නැහැ. ඒක තමයි එතන තියෙන අනිවාර්යම පාඩුව. ඉතින් කොමාරි රොයල් චැම්පියන්ස් ආ කුයින් සම්පූර්ණයෙන්ම කාලනාස්ති කරා. එතනින් සීසින් ගන්න අපේ ට්‍රූප්ස් වලට මේන් ලාලෝක වාර්තා කරලා තියෙන කෙලින්ම ටවුන් හෝල් එක පැත්තට කොමහරි ටවුන් හෝල් එක විනාශ කරගන්න හැකියාව ලැබුණාට එයාගේ බැලුන්ස් ටික ඉතුරු බැලුන්ස් ටික සම්පූර්ණයෙන්ම ඩ්‍රොප් වෙලා තියෙන එන මකට ඒ වගේම ඉතුරු අන්තිම බැලුන්ස් ටික ඩ්‍රොප් කරගන්නවා. ඒ විදිහට ෆ්‍රීස් කරගන්නවා මල්ටි ඩාට් ඉන්ෆෝන එක. ඉතින් එතන වැලුවක් අරගෙන ගියාට මැද තියෙනවා හෙන ගහන්න වගේ මොනොලිත් එක. ඒ වගේම ඔයාලට පේනවා මේ බේස් ඩිසයින්. එකේ ග්‍රවුන්ඩ් ටාගටඩ් එක්ස්බෝස් හතරක් තියෙන. ග්‍රවුන්ඩ් ටාගටඩ් එක්ස්බෝස් හතරක් තියෙන බේස් එකට අනිවාර්යම සුදුසු එයා ඇටැක් එකක් ඒකත් මේ විදිය ලාලෝ ඇටැක් එකක් ස්කෙලිඩොන්ට ඩෝනට් එකක් දාගෙන හැබැයි කොමාරි අවාසනාවන්ත විදියට එයා ඉන්විසිබිලිටි ස්පෙල්ස් දෙකම ප්ලේස් කරේ කෙලිම ක්ලෑන් කාසල් එක කව වෙන විදියට. ඉතින් ඒ වරද යා නොකර තිබුණා නම් අනිවාර්යම එයාට වැලුව ගන්න තිබුණා. ඉතින් කොමාරි කරන්න දෙයක් නැහැ. දැන් යාගේ ඇටැක් එක මෙතනට අවිලා තින්නේ. ITP මරාවි කටේ අත දියාගෙන ඉන්නේ. කට උත්තර නැතුව. ඉතින් කොමාරි ලාව පප්ස්ලා එතන වැලුව ගන්න උත්සාහ කරන්නේ. ග්‍රවුන්ඩ් ටාගට් එක්ස්පෝස් හතරක් තිබිලා තින්නේ. ඉතින් අනිවාර්යම ලාලෝ වලටම සුදුසු බේස් එකක්. ඉතින් කොමාරි යාගේ ඇටැක් එක ඒ විදියට අසාර්ථක වෙනවා. 187යි ස්කෝර් කරලා තියෙන දැනට. මිනිස් ලගේ මෙතන කැදෙන වැලුව ගන්න උත්සාහ කරන්නේ. ඉතින් කොමාරි ස්කෙලි ඩෝනට් වලට ඉතින් ගොඩක් අය අකමැති ඔන්න ඕකට. ඉතින් ස්කෙලි ඩෝනට් සුපිරිම වැඩකරුව වෙන සින්දලා ක්ලවුස්ලා පවා සමාරක්කෙට වරද්දා ගන්නවා. ඉතින් එහෙම වැරදුනා කියන්නේ විශේෂම ටවුන් 15 වලදී අනිවාර්යයෙන් ඒ සුළු වරද්දට සමාවක් නම් දෙන්නේ නැහැ ටවුන් 15. ඉතින් කොමාරි සියලා සුවතක තුස්තා එකක් මරාවීගෙන් රයිට් ඊක්වල් අවිලා තියෙන වේදිකාවට දැන් කෙලින්ම ගෙනලා තියෙන නැවත වතාවක් එයාගේ පාර්ට්නර් වෙන හිරෝ යාගේ විදියටම අයිස් ගොනම් කෙනෙක් සාමාන්‍ය ලාව හවුන් කෙනෙක් එක්ක ලාලෝ එකක් ඒ වගේම සැප් ලාලෝ එකක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් සැප් කියලා කියන ලයිනින් ස්පෙල්ස් වලට මැදින් වැලුවක් අරගෙන තියෙන ලස්සන්ටම එතන මම හිතන විදියට මොකක්ද එතන විනාශ කරගත්තේ කියලා මට එක්ස්බෝ එකක් විනාශ කරගෙන තියෙන රයිට් එක්ස්බෝ එකක් සහ තව මොකක් හරි බිල්ඩින් එකක් එතන විනාශ කරගෙන තියෙන පාට මට පේන්නේ. කොමාරි කුයින් මාතුල් කරනවා එතන කම්පාර්ට්මන්ට් එක මල්ටි රයිට් ඉන්ෆෝන වයි කියනවනේ කුයින් කිං ව ඩ්‍රොප් කරගෙන දින මේ පැත්තෙන් ජයන්ට් කෙනෙක් සයිස් ගොරම් කෙනෙක් ටැන්ක් කරලා ඊගල් ආර් එකට වයි කියනවනේ කිං. ඉතින් කුයින් වර්තා කරනවා ලස්සනම ඇතුළට. හැබැයි කොමාරි කුයින්ට ටැන්ක් කරන්න කවුරු නැහැ. ඒ වගේම කුයින් තෝරගෙන තියෙන එලියෙන් ගමන් කරන්න එලියෙන් ටෙස්ලා ටව එක පොප් වෙනවා. එලියෙන් ස්ටෝරේජ් එක තියෙනවා. හරියට ෆනල් ලේ සිද්ධු වුණේ නැහැ. එතනින් ෆනල් කරන්න එයා ට්‍රූප් එක ඩ්‍රොප් කරේ. හැබැයි කොමාරි ටෙස්ලා ටව එක පොප් වෙලා එතනින් ඒ ට්‍රූප් එක විනාශ කරලා දැම්මා. වෝල් බ්‍රේක් එකගෙන ඩ්‍රොප් කරනවා. වෝල් බ්‍රේක් එන්නේ ඉදිරියට. මේ පැත්ත කම්පාර්ට්මන්ට් එක එයා කඩන්නේ. ඒ පැත්ත කම්පාර්ට්මන්ට් එක නෙමෙයි. ඉතින් කොමාරි කුයින්ව ටාගට් කරේ මේ පැත්තට. හැබැයි කොමාරි කුයින් ගිහලා තියෙන්නේ අර පැත්තට. ඉතින් ඒ මල්ටිලයිට් ඉන්ෆෝන විනාශ කරන්න යාට වෙනම ප්ලෑන් එකක් දාන්න වෙනවා. ඒ අතරතුරදී රොයල් චැම්පියන් ඩ්‍රොප් කරගන්නවා. ඩ්‍රොප් කරපු ගමන්ම රොයල් චැම්පියන් හෙල්ත් එක අඩු වෙලා තියෙන. ඉතින් කොමාරි රොයල් චැම්පියන් බැලේට ගොන් කරගන්නවා. එක්ස්බෝ එක වීක් කරනවා මේ පැත්තෙන්. ෆීනික්ස් අවදිරන කිංව ෆීනික්ස් අවදිරලත් වැලියක් ගන්න උත්සාහ කරන්නේ. පොයිසන් ස්පෙල් එකක් දාගන්නවා. එනමි CC එකට. එනමි කුයින්ව විනාශ කරලා දෙනවා යාගේ කුයින්. මල්ටිලයිට් ඉන්ෆෝන එක විනාශ කරනවා රොයල් චැම්පියන්. ඉතින් කොමාරි එතනින් යාලයි ඩියුටිය සිද්ධ වුණාට එනමි CC එකෙන් ඇවිල්ලා තියෙන කැලිම සුපර් මිනියන්ස් ලා දෙන්නේ. ඉතින් සුපර් මිනියන්ස් ලා කාලාන්තරයට පස්සේ දැක්කේ. ඉතින් අයිසෝන් ඩ්‍රොප් කරගනවා. උඩින් මේන් ලාලෝකත් එක්ක ග්‍රෑන්ඩ් වෝර්ඩන් ඉදිරියට ගමන් කරනවා. තාමත් එයාගේ ඇබිලිටි එක භාවිත කරගෙන නැහැ. වටෙන් ලස්සනම බැලන්ස් දා ගන්නවා. පාලින් සාමාන්‍ය ලාව වවුන් කෙනෙක් ඩ්‍රොප් කරගෙන පිටිපස්සෙන් බැලන්ස් කීපයක් එවනවා. ඉතින් මේන් ලාලෝක වාර්තා කරන දේ ටවුන් හෝල් එකට ටොනල් ඩ්‍රොප් එකට ආව වෙනවා. බැලන්ස් සියල්ලම ටවුන් හෝල් එක විනාශ කරගන්න පුළුවන් වේද? රයිට් විනාශ කරගනවා. ග්‍රෑන්ඩ් වෝර්ඩන් ඇබිලිටි ටයිම් ඉන්න ඩ්‍රොන් කරගනවා. ඉන්විසිබිලිටි ස්පෙල් ටව එක ඇක්ටිවේට් වෙනවා. මොල්ලෙත් එක්ක අව වෙලා තියෙන. ඉතින් බැලන්ස් ටික අනිවාර්යම දැන් බැට කහගෙන දෙපැත්තෙන් ගමන් කරනවා. ඒ වගේම මිනියන්ස් කීප දෙනෙක් සුපර් මිනියන්ස් ලා දෙන්නව විනාශ කරගන්න උත්සාහ කරන්නේ. පෙට්ටවුල අවසානයේදී ආව විනාශ කරලා දෙනවා. සුපර් මිනියන්ස් දෙන අනිවාර්යම වදයක් වුණා. මම හිතන්නේ ඊක්වල් බලාපොරොත්තු වෙලා නැතුව ඇති. සුපර් මිනියන්ස් මතු වෙයි කියලා. මොකද මේ දවස්වල ගොඩක්ම ප්ලේස් කරලා තිබ්බේ අයිස් හවුන්ස් ලා සහ ලාවා හවුන්ස් ලා එනමි CC එකේ. හැබැයි කොහමද සුපර් මිනියන්ස් අනිවාර්යම වදයක් වෙන ට්‍රූප් එකක් තමයි අනපේක්ෂිත වෙලාවල් වලදී. ඉතින් කොහමද ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් සහ රොකට් ලූන්ස් කීපයක් මතු වෙලා තිබුණා. එයාගේ ස්ටෝන් ස්ලෑම එකෙන්
හැබැ කොමරි එනම රෝල් ජැම්ෙන් තමත් ජියුතුන අතරින් ස්කර ෂොට් එකක් දෙනවා මොල්ලෙත් එක එහෙම් පිටින්ම සම්පූර්ණ හෙල්ත් එකෙන් ඉතුරු වෙලා තියෙනවා ඉතින් කොමරි 3 ස්ටාර් එකට යන්න හම්බ වෙන්නේ නැහැ ඉක්වලට හැබැ කොමරි එයාලගේ ප්‍රතිවාදයාගේ 2 ස්ටාර් එක හින්දා එයාලා තාමත් ඉදිරියෙන් ඉන්නේ ප්‍රතිශතයෙන් 70 වලින් ඉතින් අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා ඊළඟ ඇටැක් එකකින් ඉතින් කොමරි 187කටම මේ ඇටැක් එකත් අරගෙන එන්න හදන්නේ මිනියන්ස්ලා පුළුවන් විදිහට වැලියක් ගන්න තප්පරදානම එක කාලෙත් තියෙනවා ඉතින් කොමාරි සම්පූර්ණයෙන්ම සුපර් මිනියන්ස්ලා නිසා ද ඇටැක් එක වැරදුනේ එම නැත්තම් එයාගේ පැතින් එකද සමහරකට ක්වීන් අවශ්‍ය කරන තැනට නොගිය එකේ පාඩුව වෙන්නත් පුළුවන් ඉතින් කොමාරි 188ක 2 ස්ටාර් එකක් ඉක්වල් ගෙන් රයිට් එම ලෝඩ් ඇවිල්ලා තියෙන වේදිකාව නැවත වතාවක් ඉතින් ලෝඩ් ගෙන් ලස්සන ඇටැක් එකක් අපි බැලුවා කලින් වෝ එකේ එයාලගේ අපර් බ්‍රැකට් එකේ ඉතින් මෙතනදිත් අපිට බලා ගන්න පුළුවන් හොඳ ඇටැක් එකක් එවැගේම ක්වීන් චාර්ජ් ලාලෝගක් ගැන තියෙන ලෝඩ් ඉතින් ආ ලෝඩ් හොඳටම ස්ටඩි කරා එයාගේ බේස් එකේ ඒ වගේම එයාලා ඉඳන් ඉන්න තැන ඔයාලට පේනවා එයාලා ඉන්නේ ඔක්කොම එකට මම කලිනුත් මේ ස්පොට් එක ගැන කතා කරා අනුමානයක් විතරයි මට ඉතින් කරන්න පුළුවන් මම හිතන්නේ එයාලා ලෑස්ති කරලා තියෙන එයාලගේ ගේමින් ස්පොට් එක වගේ එකක්ද කොහෙද අනිවාර්යම මැද්ද පෙරදිග බේස් වෙච්ච කණ්ඩායමක් ඉතින් අනිවාර්යම එයාලා ගාව හොඳ වත්කම් වලින් පිරිච්ච කණ්ඩායමක් වෙන්න ඕනේ ඒ විදිහට තමයි පේන්නේ ඉතින් කොහමරි ක්වීන් වාර්තා කරනවා ඉදිරියට රේජ් පෙල්ල ඩ්‍රොප් කරන දේ වෝල් බ්‍රේක් එකෙක් ගමන් කරනවා විසටාව එක පැතර කිසිම පලකට නැති බෝල් එකක් ඒ වෝල් බ්‍රේක් එක කැඩුවේ ඉතින් දෙවනි වෝල් බ්‍රේකත් ගමන් කරන්නේ පැත්තට ඔයාලට පේනවා ඒ වෝල් එක ඒ කම්පාර්ට්මන්ට් එක හදලා තියෙන ටවුනල් එක තියෙන ඒ විදිහට එයාලා ඉතින් කොහමරි ක්වීන් ඉන්නේ රිස්කි තනක ක්වීන් ගෙල්ත ටිකට් එක අඩු වෙනවා ටෙස්ලා ෆාම් මැම්ම පොප් වෙලා තියෙන එතනින් කිංග ඩ්‍රොප් කරගෙන වංගද පැත්තෙන් හොඳ මූවක් කියලා කියන්න පුළුවන් කිංග ඩ්‍රොප් කරගත්ත එක මල්ටි ඩාට් ඉන්ෆෝ එක ඩ්‍රොප් වෙනවා ඒ වගේම ලස්සන බ්ලැක් මයින් එක අල්ල ගන්නවා හැකියාවක් ලැබුණා බැලුන් එක කොකොනන් ලුන් එක කිංග කිංග ඇබිලිටි ගොන් කරගනවා වෙලාවටම ක්වීන් ඉන්නේ පැත්තට යන්න ගමන් කරලා මේ පැත්තට ආයෙන්න තොරගත්තා ඉතින් ටවුන් වල විනාශ කරන්න පුළුවන් ක්වීන් ද සාර්ථකව එක්ස් බෝ එකත් විනාශ කරගන්නවා ක්වීන් ඒ වගේම ෆ්ලේම් ෆ්‍රී එක පිටිපස්සෙන් ආගේ වැඩ වැඩසටහන වැඩ කටයුතු එදිලා තියෙන ඉතින් කොහමරි ටවුන් වල වාර්තා කරනවා ක්වීන් ක්වීන්ට පුළුවන් ටවුන් වල ලස්සන විනාශ කරන්න රේස් පෙල්ල ඩ්‍රොප් කරගනවා ඇඩිෂනලි ක්වීන් ද තවදුරටත් වේගවත් කරගන්න මොළුත් පිටිපස්සෙන් දෙන මොළුත් ටාර්ගට් කරනවා ක්වීන් ද ග්‍රෑන්ඩ් බෝඩ් ඔන් ද ග්‍රවුන්ඩ් මූව් ඩ්‍රොප් කරගනවා ක්වීන් ද තවදුරටත් ආරක්ෂාවක් දෙන්න බැලන්ස් කීප් එක කරනවා ඉදිරියට ඉතින් කොකෝ ලූන්ස් කියලා කියන්නේ ඉතින් මයින්ස් අල්ල ගන්නවා මයින් එක අල්ල ගත්තා පෙට් අවුල් එතනින් කොමාරි හීලස්ලා තවදුරටත් ආරක්ෂා වෙලා ඉන්නේ එනමි සීසී ගෙලිට අවිලා තියෙන්නේ මොළිත ෆ්‍රීස් කරගෙන දින මත වෙලාවට ග්‍රෑන් වර්න ඇබිලිටි එක භාවිත කරගන්න පුළුවන් යාර ක්වීන් වා ආරක්ෂා කරන්න සීසී ගෙලිට අවිලා තියෙන ලාව හවුන් කෙනෙක් ඉන්විසිබිල් ස්පෙල් එකක් දා ගන්නවා බැරිම තැන එතනින් හෑන්ඩල් කරගන්න බැරිම තැන ඊගලට එක ටාගට් කරනවා කෙලින්ම ෆ්ලේම් ෆ්ලින්ග එකට ඉතින් ෆ්ලේම් ෆ්ලින්ගේ ජීවිත කතාව එතනින් ඉවරයි රොයල් චැම්පියන් දැන් ඩ්‍රොප් කරනවා වංගත පැත්තෙන් මොළිත විනාශ කරගෙන තියෙන මැදින් ජම්ප් ස්පෙල් එකක් දාගෙන තියෙන යාගේ සම්පූර්ණ රූපය මෙ ඉතින් ඉදිරියට ගමන් කරන රොයල් චැම්පියන් රොයල් චැම්පියන්ගේ හෙල්ත් එක හොඳනවා වැඩලා තියෙන ස්කැඩ ෂොට් එක හේතුවෙන් ග්‍රෑන්ඩ් වෝරන් ඇබිලිටි එක ලස්සන වෙලාවට ඔන් කරගන්නවා මල්ටි ඩාට් ඉන්ෆෝ එක පැත්තරයි ගමන් කරන දැන් කට්ටියම ග්‍රෑන්ඩ් රොයල් චැම්පියන්ගේ ඇබිලිටි එක තාමත් තියෙනවා යූස් කරගන්න ඒකත් ඇර යූස් කරගන්න පුළුවන් දැන් ඒ විදිහට යූස් කරගන්නවා මල්ටි ඩාට් ඉන්ෆෝ එක වීක් වෙලා තියෙන මල්ටි ඩාට් ඉන්ෆෝ එක විනාශ කරගන්න පුළුවන් ඒද රයිට් සාර්ථකව විනාශ කරගන්නවා ජම්ප් ස්පෙල් එක අරගෙන දෙන කුයි ලස්සන්ටම ඉතින් කොමාරි මේ දවස්වල මේ විදිහේ ක්වීන් චාර්ජස් කරනවා ග්‍රෑන්ඩ් වෝනර් ග්‍රවුන්ඩ් මූව් දාගෙන ඉතින් ලස්සන මූවක් කියලා කියන්න පුළුවන් හැබැයි කොමාරි බැලුන්ස් ටික දැන් වාර්තා කරන්නේ මල්ටි ඩාට් ඉන්ෆෝ එක ළඟට මල්ටි ඩාට් ඉන්ෆෝ එක රේජ් වෙලා තියෙන හීරෝස්ලා ඔක්කොම ඩවුන් වෙලා ඉවරයි ඉතින් රේජ් මල්ටි ඩාට් ඉන්ෆෝ එක ළඟටයි එන්නේ ඉතින් රේජ් මල්ටි ඩාට් ඉන්ෆෝ එකෙන් බැලුන්ස් ටික ඔක්කොම බලාගෙන ඉඳි විනාශ වෙනවා ඒ වගේම එනමි රොයල් චැම්පියන් මේ ඇටැක් එකෙත් ජීවතුන් අතර ඉඳලා අන්තිමට වදයක් වෙලා හීලස්ලා බැලුන්ස් ටික මින්නේස්ලා පාපස ඔක්කොම විනාශ කරලා දානවා ඒ වගේම ITP ලෝඩ් ඔළුවේ අත තියාගෙන ඉන්නේ මේ අවස්ථාවේදී ඉතින් යානි පැත්තට හැරලා කියනවා එයාගේ යාළුවට ඉම්රාන්ට මොන මගුලක්ද මේ සිද්ධ උනේ කියලා ඉතින් මොන මගුලක්ද ඇත්තට මෙතන සිද්ධ උනේ ඉතින් ලස්සන ඇටැක් එකක් හොඳටම එයාගේ හීරෝස්ලා ගෙනාවා ඉතින් කොමාරි ඉම්රාන් කියනවාද කොහෙද එහෙම තමයි බං ගණන් ගන්නවා ගියවෝ එකේ මමත් වන් ස්ටාර් එකක් කරේ කියලා කොමහරි ඉතින් කාලේ විදිහට ඉවර වෙනවා 197ක 2 ස්ටාර් එකක් ITP ලෝඩ් ගෙන් රයිට් එමන ලාවි ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී පේන විදියට බ්ලිසර් ලාලෝකක් වගේ අපි බලමු ඉන්විසිබිල් ස්පෙල්ස් පාත් තියෙනවා ස්කෙලටන් ඇටැක් වෙන්න බෑ ස්කෙලටන් ස්පෙල්ස් හෝ බැඩ් ස්පෙල්ස් එයා ගැනලා නැහැ ඉතින් කොමාරි ලාවි ස්ටඩි කරනවා බේස් එක හොඳටම ඒ වගේම චැස්මක් ගිය කනම තාමත් අරෝගෙන් ඉදිරියෙන් ඉන්නේ ලාවා හොන් කෙනා ඩ්‍රොප් කරගෙන බැලුස් කී පැක් එක ටෑන්ක් කරලා ලස්සන යනවා බැටල් බ්‍රිම්ප් එක ටවුන් වල පැතර right battle beam එක ගමන් කරන ටවුන්ට පැතර රේජ් බෙල්ට් එක ඇක්ටිවේට් කරලා තියෙන battle beam එක වාර්තා කරනවා එතන supervisors එළියට අවිලා තියෙන supervisors ලා සම්පූර්ණයෙන්ම invisible spell එකෙන් එළියට ගිහලා ටවුන් එක ළඟටම ගිහලා කෙලින්ම යාලා giant bombs වලින් සාමාන්‍ය bombs වලින් විනාශ වෙලා යනවා සම්පූර්ණයෙන්ම blizzard එක කෙල්ල වෙලාම යනවා ඉතින් අපි කලිනුත් කතා කරා ඉතින් කෙල්ල වෙලා යන attacks ගැන ඉතින් කොමාරි ඔන්න ඉතින් නැවත වතාවක් සම්පූර්ණම ඇටැක් එක කියලා වෙලාම ගියා. ඉතින් කොමාරි බ්ලිසර්ඩ් එකේ විදිහට විනාශ වෙලා ගියා. කියන්නේ අනිවාර්යම පාඩුවයි. හැබැයි ඉතින් එකම එක වාසියක් තියෙනවා. ඉන්විසිබිල් ස්පෙල්ස් ටික ඉතුරුයි. ඉන්විසිබිල් ස්පෙල්ස් තුනක් ඉතුරුයි. ඉතින් එයා ගාව එකක් එයා වේස් කරගත්තා. එතනදී
ඉතින් ඒක යාට ප්‍රයෝජනක් ගන්න පුළුවන්. ඉතින් ක්වීන්ව එවයිද ටවුන්ල පැත්තට නැහැ. ක්වීන් තෝරගෙන තියෙන පැත්තට යන්න. ඉතින් ඔන්න දැන් එයා යූස් කරගන්න එයාගේ ඉන්විසිබිලිටි ස්පෙල්ස් ටික ඒ වගේම CMG ලාවි කියන හොඳ පළපුරුදු පිළිගෙ පුළුවන් වේද කියලා අපි බලමු මේක යාට කොට ගන්න. ඉතින් ඔබලා අයිස් ගොනම් කෙනෙක් ගමන් කරනවා මල්ටි ටයිට් ඉන්ෆෝ එක පැත්තට අන්ඩි බාර මෙතන වැලුවක් අරගෙන දෙන්න. ඒ වගේම රොයල් චැම්පියන් නැහැ. කිං ව ඩ්‍රොප් කරන දෙන කිං කැපිටල් ටික එතන ඔන් කරගන්නවා. තවදුරටත් ඉන්විසිබිලිටි ස්පෙල් එකක් භාවිත කරගත්ත ක්වීන්ට එතන වැලුවක් ගන්න. එනම CC එකත් එතන විනාශ කරගන්න උත්සාහ කරන අයිස් හවුන්ස් ලයිඩ් එක ලැබලා දෙන අයිස් හවුන්ස් ලා අනිවාර්යම වදයක් වෙනවා. කිංගේ පස්සෙන් ඇලේ ලැබුවමින් යනවා. ඉතින් කිං වාදි කරනවා දැන් ෆීනික්ස්. ෆීනික්ස් සා කිංට පුළුවන් වේද එතන විනාශ කරන්න. කොමරි ක්වීන් එතනින් ඩ්‍රොප් වෙනවා. ඉතින් එකතරුවක් කරලා සෙකියු කරගන්න දැන් ලාවි සම්පූර්ණයෙන්ම යාගේ බැලන්ස් ටික ඇවලා තියෙන ටවුන් වල පැත්තට. ඉතින් එකමක ලාවහුන් කෙනා ඉන්නේ යාර යූස් කරගන්න පිටිපස්සට යාගේ ඇටැක් එක එහෙස් පෙල්ලා ඩ්‍රොප් කරගන්න ටවුන් වල පැත්තට. තවදුරටත් යවන්න හැබැයි කොමරි ටොනේඩෝ ට්‍රැප් එකට ආව වෙනවා සම්පූර්ණ බැලන්ස් ටික. ඉතින් වන් සයකට යන්න යන්නේ මේ ඇටැක් එක නවතවත් අකින් ගොර ෆ්‍රීස් කරගන්න නවතවත් ටවුන් හෝල් එක ටවුන් වල පැත්තට ගමන් කරනවා. දැන් බැලන්ස් ටික ග්‍රෑන්ඩ් රෝල් ඇබිලිටි එක දැන් ඉවරයි. ටවුන් පොයිසන් එක අනිවාර්යම විනාශ වෙනවා බැලන්ස් ටික. ඉතින් මොළෙත පිටිපස්සෙන් තියෙන්නේ ඉන්විසිබිලිටි ස්පෙල් ටාවක ඇක්ටිවේට් කරනවා. මොළෙත පැත්තට දැන් බැලන්ස් ටික ගමන් කරන්නේ නැහැ. ග්‍රෑන්ඩ් වෝර්ඩන් සා එතන යම් කිසි ට්‍රූප් එකක් එතන හවු වෙලා ඉන්නවා මැද. ඉතින් ඔයාල බැලන්ස් ටික නැවතවතාවක් කරගලා මේ පැත්තට ගමන් කරනවා. ඒ වගේම මේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම ලාලෝ එක එයාගේ ෆේල් වෙලා තියෙන 145 තමයි ස්කෝ කරගෙන තියෙන්නේ. වන් ස්ටාර් එකකට යන්න යන්නේ මේ අවස්ථාවේදී ලාවි මරන් තේරෙන්නේ මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා. සම්පූර්ණ මේගේ බ්ලිසර්ඩ් එකෙන් ඒ අනිවාර්යම කලබල වුණ පාඩක් පේන්නේ. අන්තිම 49 තියෙන්නේ රයිට් 150 ස්කෝ කරගන්නෙත් ඉතාමත් අමාරුවෙන්. ඉතින් අන්තිමට මින්නියන් කෙනෙක් එක අරගෙන දෙන්නේ. ඉතින් කොහමද තප්පර 40 කාලයක් ගේම් පිටින්ම තියනවා 151 ස්කෝ කරගෙන තියන්නේ ලාවි. ලෝ පර්සන්ටේජ් 2 ස්ටාර් එක ස්කෝ කරන්නේ 1 ස්ටාර් එකට යන්න ගිහලා ඔන්න මෙන්න. ඉතින් කොහමද හොඳ බේස් එකක් කියලා කියන්න පුළුවන් ITP ටීම් එකෙන්. ඉතින් කොහමද 151 2 ස්ටාර් එකක් ලාවි ගෙන්. රයිට් එමන ලතීෆ් ඇවිල්ලා තියෙන වේදිකාවට. රයිට් මෙයාගේ නම ලතීෆ්. මම කලින් ඉම්රාන් කියලා තිබුණේ සමාන වුණේ ඒකට. ඉතින් කොහොම හරි බැටල් බ්‍රිම්ප් එක මෙයාට යවනවා ඉදිරියට. පේන විදියට බ්ලිසර්ඩ් එකත් නැහැ. බැටල් බ්‍රිම්ප් එක මම හිතන්නේ ස්නීකි ගොබ්ලින්ස් ලා ඉන්න පාඩම් මම පේන්නේ. එහෙම නැත්තම් මොකද බ්ලිම්ප් එක? යටි බ්ලිම්ප් එක රේජ් කරගන්නවා. මම හිතන්නේ යටිස් ලා එයා ටාගට් කරේ පිටින් එයා පැත්තට දාන්නද එයාලා ඇවිල්ලා තියෙන පිටින් මෙයා පැත්තට. ඉතින් කොහොමද යටි මාජ්ල එතන යම් කිසි වැලුවක් අරගෙන දුන්නා. එවගේම ඇයි හිතපු තරම් වැලුවක් ගත්තද කියලා ඔත් අනිවාර්යම නැහැ කියලා කියන්න පුළුවන්. ටෙස්ලා ටවර්ස් තුනක් එතන පොප් වෙලා තියෙනවා. යටිස්ලා එතනින් වාර්තා කරනවා නම් බම් ටවර් එක ළඟින් වාර්තා කරලා තිබුණා නම් රේස් පෙල්ලත් එක්ක අනිවාර්යම යාළ වැලුවක් ගන්නවා. කොහොමාරි කුයින්ද මේ පැත්තට ගමන් කරනවා. එවගේම නැවතවතාව බ්ලිම් ෆේල් එකක් අපි දකින්නේ මම හිතන විදියට. එම නැත්තම් ඒක දන්න ඇගේ ටාගට් එක. මොකද මේ ඉන්නේ සුපිරිම ක්‍රීඩකයෙක්. මෙයා තමයි ස්විස් ස්ටේජ් එකේ හොඳටම ස්කෝ කරලා කෙලිම 3 ස්ටාර් පිට 3 ස්ටාර්ස් කරලා එකපාරම කලින් බෝය එකෙන් 1 ස්ටාර් එකක් ස්කෝ කරේ. ඒ 1 ස්ටාර් එක තමයි හේතුවක් උනේ යාළා පාළ බැකට් එකට ගමන් කරන්න. ඉතින් කිං ඔ ඩ්‍රොප් කරන දෙන කිං ඒ පැත්තෙන් යනවා ෆිනික්ස් එක. CC ගෑනල් කරනවා ක්වීන් ලස්සනම ස්කැර ෂොට් එකක් වාදයක් කරලා දෙන ක්වීන්ට. ක්වීන් චාර්ජ් ලාලෝ එකක් ගන්න තියෙන බෝල් බ්‍රේක් එකක් ගමන් කරනවා ලස්සනම ඉදිරියට ලස්සනම අවශ්‍ය කරන දෙන බෝල් බ්‍රේක් කරලා දෙනවා. ක්වීන් ලස්සනම ලාව හවුන්ස් ලා හෑන්ඩල් කරගන්නවා. මින්නේ කෙනෙක් සාච් එකක් ඩ්‍රොප් කරන තියෙන ලාව පප්ස් ලා වේගවත්ව විනාශ කරගන්න. තවදුරටත් ක්වීන් මේ පැත්තට වාර්තා කරනවා. එනමි ක්වීන්ව විනාශ කරගන්නවා කිං එතනින්. ඒ වගේම කිං උත් එකතු වෙලා තියෙන එතනට හීලස් සමාරෝ වේද ඒ පැත්තට. ඉතින් කොහමද ක්වීන්ට උදව්වට අවිලා තියෙන බාබෙරිස්ලා කිං එලියට ආපු ස්කැර ෂොට් එලේෂන් විනාශ කරගන්නවා. මේන් ලාලෝ දෙයත් ගන්න දෙන වංගත පැත්තෙන් ටවුන් ලෝ තාමත් විනාශ කරගෙන නැහැ. ටවුන් ඕල් එක විනාශ කරන්න ඕනේ. ඒ වගේම ලතීෆ් පළවෙනි ඇටැක් එකකින් වන් ස්ටාර් එකක් ස්කෝ කරේ. ඒ වගේම ක්වීන් කැපිලිටි කෝන් වෙලා තියෙන අවසනවන්ත විදිහට ඊගල් ආඩර් එක ටාග් කරනවා. දැන් ක්වීන් ක්වීන්ව රිකවර් කරන්න උත්සාහ කරනවා. ඊලස්ලා ෆ්‍රීස් යද්දා ගන්නවා බැරිම තැන මොන්ලිත් එකට. ඒ ක්ලෑන් කාසල් බිල්ඩින් එක ඩයරෙක්ට් කරන රොයල් චැම්පියන් වාර්තා කරන මල්ටි ටයිට් ඉන්ෆෝ එක පැත්තට. රයිට් ක්වීන්ට නැවතවතාව මොන්ලිත් එකට ආටනවා. ක්වීන් වැවන්න යන්නේ ටවුන් ඕල් එකටද? රයිට් හොඳ මූව් එකක් කියලා කියන්න පුළුවන්. ක්වීන් මේ පැත්තෙන් වෝක් එක බලන් අරගෙන ඒ පැත්තට ගමන් කරනවා. ටවුන් ඕල් එක ෆ්‍රීස් කරගෙන තියෙන මද වෙලාවල ක්වීන් දැන් උත්සාහ කරනවා ටවුන් ඕල් එක විනාශ කරන්න. රේජ් පෙල්ටාව එක ටවුන් ඕල් එකේ බීම් එක දෙගුණයක්කින් වැඩි කරලා තියෙන පව එක. ඉතින් කොමාරි ක්වීන් වාර්තා කරන ලස්සම ටවුන් ලෝ කම්පාර්ට්මන්ට් එකේ එතන සුපරෙන බැලුවක් ගන්න උත්සාහ කරන්නේ. කිං තාම ජීවතුන් අතර ඉන්නවා. ඔයගම ෆීනික්ස් ඉන්නවා. කිංව රිවයිව් කරලා නැවත වතාවක් එතනට පණ දීලා යම් කිසි පොඩි වැලුවක් කරලා අරගෙන දෙන්න. මින්නෙන් කෙනෙක් සබ් පෙට් ටවුල් පිටිපස්සෙන් ගමන් කරගෙන එනවා. එතන ස්ටෝරේජ් විනාශ කරගෙන අන්තිම බැලුන් එකක් තියෙනවා උඩින් ගමන් කරගෙන. කිං වාවදි කරනවා ෆීනික්ස්. ඉතුරු බැලුන්ස් ටික දැන් එදිරේ ඩ්‍රොප් කරගනවා. බිසට් කෙනෙක් ඉන්නවා. ඒ වගේම ආච කෙනෙක් ඉන්නවා. මින්නෙන් කෙනෙක් ඉන්නවා. හැබැයි ඉතින් එයාලා ඔක්කොටම මේ ටෙස්ලා ෆාම් එකම සමාලිලා ටින් ෆෝන එක. ඒ වගේම එයා ඇන් ග්‍රවුන්ඩ් ටයර් එක්ස්පෝ එක බැටල් බිල්ඩ හට්ස් දෙක. කිං උත් එතන ඉන්නවා. අනිවාර්යම කිං උත් වාදයක් කරනවා එයා ට්‍රූප්ස් වලට. ඉතින් කොමාරි ඔක්කොම විනාශ කරගන්න බෑ. ඉතින් කොමාරි නැවත වතාවක් 2 ස්ටාර් එකක් ස්කෝ වෙන්නේ අපේ ITP ටීම් එකෙන්. ඉතින් තත්ත්වය එච්චර හොඳ නැති පාටක් මට පේන. එයාලගේ කණ්ඩායමේ එයාලගේ තරු ප්‍රමාණය නම් දැන් එක සමාන වෙන්න ඕනේ පොතේ හැරියට. හැබැයි කොමාරි අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. නෑ තරු ප්‍රමාණය තාමත් තරුවක් එයාලා පාලින් ඉන්නේ. ඉතින් කොහොමද අපි බලමු ඊළඟ ඇටැක් එක මොකද්ද සිද්ධ වෙන්නේ කියලා.
right time ana yata awilla thiyena vedikawata ithin yala taruwak idiriyen inne me tatwe mona mohothakadi unath wenas wenna puluwan ithin aniwaryama yata metana di target karanna one star ekata samana one three star ekata yandai ithin kohomari lava hon kene etanin awilla thiyena ne me season gen inferno ryan kene kut eliyata wartha karala thiyena ithin kohomari queen etane value ganna utsaha karanne inferno ryan aniwarya wadayak karana habai kohomari queen ta puluwan lesiyama inferno ryan no winasha karaganna e wagema Town of Vinasha and a queen, the queen charge Lalo Gaganathin and Navata Vata, Lava Hound attacks my apic at the Gamadaki, Kelima, Electro Titans La, Super Dragons La, Electro Dragons La, Selan Katandarana, Kelima, Queen charge Lalo attacks Evagema, Hero Dive Lalos, Sap Lalos, Blizzard Lalos, Skelly Donuts, Evagate technical aspect taking out of the make critical. ඉතින් බම් ටයර් ටාගට් කරනවා ක්වීන් ඊළඟට ටාගට් වෙන්නේ ටවුන් හෝල් එකට ටවුන් බිම් එක අනිවාර්ය වාදයක් කරනවා යුනිකෝර්න් අතරින් විනාශ වෙනවා අනිවාර්යම ඉතින් කොහොමරි ෆ්‍රී ස්පෙල් එකක් ඩ්‍රොප් කරගන්න නැහැ ටවුන් හෝල් එකට එයා විනාශ වෙන්න දෙනවා එයාගම රිකෝල් ස්පෙල් එකක් දෙනවා රයිට් ඒකට තමයි යුනිකෝර්න් විනාශ වෙන්න දීලා තියෙන්නේ අයින්සක සත්වයාව ඉතින් කොහොමරි එයා විනාශ වෙච්ච ගමන් එතන ටවුන් වල විනාශ වෙච්ච ගමන් රිකෝල් කරලා ගන්නවා ක්වීන්ව ශනිකෙන් දා ගන්නවා ඊට එහා පැත්තට හරියටම මේ කැම් එක ફોකස් කරන කෙනත් නිකන් දැනගෙන වගේ පැත්තෙන් ඩ්‍රොප් කරලා ලස්සනටම කැම් එක පැත්තට හැරුවා ඉතින් කොහොමරි King the target cannot then queen. Ethaning Aggie King of Daganatine. Ethaning Aggie King at Old and Danny Gilatri compartment. Tegata, Evagema. Queen at an enemy King Vinashagata. Head under Ganaku Pakaring, head under Ethan Vilanshalagia, Vataka no Maldita Infono compartment. Poison spell target active to Latina. Queen Marivana slow down and Rage Karagano, Queen Hitabudirama. Ethan Kumari. Kelim lock launcher drop karagena thiyena idirata wartha karana igalata vinasha karagena queen king ability gone karagena thiyena king eden value ekak gana lock launcher ke enne kelima single dart info ekak hara enemy queen wat vinasha karagena queen sarthawa ithin kohomari yata again sarthaka queen charge ekak kiyala kiyanna puluwan recall shell ekata bawitha karagena eka karagat ithin kohomari lava hound kenek command karana dakuna patte flanking sampurna me flank e vinasha karagena ona main lala ekak grand one ability ekak thama athithuru mollit ekak aniwaryama wadayak wenawa e patthara command karana sampurna balance tika grand one ability ekak withdraw karagena One other battle, Sampunam Bagagino, Queen. Queen Tapula reach Karanda Sampunam, May, Madadina Scarashota guarantee through Billy Sigo, Okoma, Elian, getting over a wall breaker, Dagano, Taudurad, Avakoma Queen Toring and then Elian Command. Karanda, it is freeze carrying in the Scarashota, Evagam, only the Vinasa in the last number, Tower three stagger scope and the Yane Atame, Avastavi, the Evagam in Sebastian again, or clean up Pegada, invisibility spell Legutina, Scarashota, Lesima Tropena, Queen Lassan Matamatino, Evagam, Archisla de Nekino, invisibility spell like a Taraba with Taraganda Pula. King Utama Jivatun other in the Latino, King Utama Lassand Alien Value Karagan and Vagama Yata, Phone Nagapena, Iagate Device Sega, Mama Tamai, Make a Selanka, Geletin Kuma, Lassan Three Stagak, Lassan Lalogak, Abidam Balamu, Ilaga, Attack Ega. Right time and Subay the Avilatina Vedicavada, Baiting Walla Pena, Taru Promane, Aladating, and Nivarama Metana the Three Stagas, Kokoro, Panivara, Mokal Chance Labaganda Pula. අබැයි ඉතින් ඒකට ඉතින් අනිවාර්ය රිස්කි ඇටැක් එකක් කියලා තියෙන ඉතින් අපි මම කලින් ඇටැක් එක කිව්වා ඉලෙක්ට්‍රෝ ටයිටන් ඇටැක්ස් නෑ කියලා හැබැයි ඉතින් ඔන්න ඉතින් ඉලෙක්ට්‍රෝ ටයිටන් ඇටැක් එක අගින් ගොමල එයාගේ ඩ්‍රොප් කරගන්නවා ෆ්ලේම් ෆ්ලින්ග් එක ෆ්ලේම් ෆ්ලින්ග් එක අනිවාර්යම විනාශ කරන්න උත්සාහ කරන ටවුන් හෝල් එක රයිට් හිතපු විදිහටම ලයින් ස්පෙල්ස් ආර්ත් ක්වික් ෂොප් කරගන්නවා ඉන්විසිබිලි ස්පෙල් එක සා පිටිපස්සෙන් වැලියක් එකක් කරගන්නවා මම ඉතින් ඉතින් මොල්ලිතේ විනාශ කරගත්තේ ඉතින් කොමාරි ටවුන් හෝල් එක දැන් ටාගට් කරන්න පුළුවන් කෙලින්ම එයාගේ ෆ්ලේම් ෆ්ලින්ග් එකට ග්‍රෑන්ඩ් රෝඩ් වෝක් එකක් දාගන්න දකුණට පැත්තෙන් එකෙන අනිවාර්යම එයාගේ ඉලෙක්ට්‍රෝ ටයිටන් පාත්තිං එක කරන්න හදන්නේ මැද තියෙන ස්කැටර් ෂොට් එක. ඔයාලට පේනවා ස්කැටර් ෂොට් එක මට මෙතනදී මාක් කරලා පෙන්වන්න බෑ. කොහමද ඒ ස්කැටර් ෂොට් එක පැත්තෙන්ද එයා ටාගට් කරන්නේ? ඉතින් අපි බලමු. ග්‍රෑන්ඩ් වෝඩන් එක හෙල්ත් එක නම් හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මල්ටි ටයිටන් ඉන්ෆෝ ටාගට් කරනවා. ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි ඔන් වුණාද? ඔව්. ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි ඔන් වෙලා තියෙන්නේ සුබේයිදිගේ ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක අවශ්‍යම කරන දෙයක් ඉලෙක්ට්‍රෝ ටයිටන් නාමයකදී. ඉතින් කොහමද ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක දැන් එයාට ඒ විදිහට ඔන් කරගන්න සිද්ධ වුණා. එයා ඇයි රේජ් කරගත්තේ නැත්නම් ෆ්‍රී ස්පෙල් එක කරලා එයාට භාවිත කරගන්න තිබුණා. ඉතින් ජම් ස්පෙල් එකක් තියෙනවා එයා ගැන වරෙන්ම බේස් එක දුරට යවන්න. ඒ වගේම මම ටාගට් කරපු පැත්තෙම එයාගේ ආමේක වෙලා තියෙන. එතන තියෙන ස්කැල ෂොට් එක හරහා ගමන් කරවන්න. ඉතින් කොහමද කට්ටියම තුලලා තියෙන එතනට එලිය ෆ්ලැන්කෙන් දාගෙන තියෙන සාමාන්‍ය විචස් වල දෙන්නේ කියලා ක්ලීන් අප් එකේ. යදන රෝයල් චැම්පියන් දාගෙන තියෙන හරියම 12 ඔක්ලොක් කෝණකින් එයාත් දැන් මෑත් එක් මේගොල්ලොත් එක්ක එකතු වෙන්න එනවා. ඉතින් කොහමද ක්ලීන් අප් එක කරයි විචස් ලා එලියෙන් වර්ධ කරනවා මැදට කට්ටිය ඒ විදියට. ඒ වගේම ජම් ස්පෙල් ඩ්‍රොප් කරන දින ජම් ස්පෙල් ගාන වාරම් වැලුව කරගෙන දෙනවා එතනදී. හැබැයි ජම් ස්පෙල් එක ගන්නේ නැහැ කිසිම ට්‍රූප් එකක්. එකම ඉලෙක්ට්‍රෝ ටයිටන් කෙනෙක් ගන්නවා ජම් ස්පෙල් එක. හැබැයි ජම් ස්පෙල් එකෙන් කිසිම පළක් නැහැ. ඉලෙක්ට්‍රෝ ටයිටන් අනිවාර්යෙන් විනාශ වෙලා යනවා. මොකද තනි බංගලෙම ඉන්න හින්දා. ඉතින් කොහොමද ෆ්ලේම් ෆ්ලින්ග් මේ පැත්තෙන් ලස්සනම ක්ලීන් අප් එකේ යෙදලා වැලියු එක කරගෙන දෙනවා. රොයල් චැම්පියන් වාර්තා කරනවා ලස්සනටම ස්කැටර් ෂොට් එක දෙන කම්පාර්ට්මන්ට් එකට. හැබැයි යාගේ මේන් ට්‍රූප් එක සම්පූර්ණයෙන්ම ෂේ වෙලා ගිහලා ඉවරයි. ඒකට හේතුව උනේ මොකද්ද කියනවා නම් ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එකයි. ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක ඉතාමත් අවශ්‍යම කරන දෙයක්.
මේ වගේ ඇටැක්ස් වලදී විශේෂයෙන්ම කෝ එකට එනකොට සම්පූර්ණ ආමි එකම විශේෂයෙන් ඉලෙක්ට්‍රෝ ටයිටන්ස්ලා අනිවාර්යම ෆ්‍රීස් වෙන්න සමාන නොවේ අනිවාර්යම ඉන්ටර්නල් ටෝම් ඇබිලිටි එක භාවිත කරගන්න ඕනේ හැබැයි කොහමද සුබ්බේ ඉදින් ඉතින් වෙලාව තමයි එයාගේ අවධානය යොමු කළ නැහැ ඒ වගේම ITP ටීම් එක පෑදීලියොම යාලා හොඳ මූඩ් එකකින් නෙමෙයි ඉන්නේ යාලා සම්පූර්ණම පීඩනේ ඔලුවට ගාලා තියෙන්නේ ඉතින් කොමාරි යාලා ඒකයි මේ විදියට යාලගේ ඇටැක් එක අසාර්ථක කරගත්තේ ඉතින් කොමාරි කරන්න දෙයක් නැහැ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඉතින් කොමාරි යාලා ඉවතට ගියත් මේ තරග වලින් ඉතින් යාලට ප්‍රයිස් මනි එකක් තියෙනවා ඒ වගේම ප්ලේ ඔෆ්ස් දක්වා ආපු එකත් ඉතින් කොච්චර ලොකු දෙයක්ද කණ්ඩායම් 200කට අධික ප්‍රමාණයක් එක ක්‍රීඩා කරලා 200කට අධික ප්‍රමාණයක් සහභාගී වෙලා ඉන්න තරග වලියක ප්ලේ ඔෆ්ස් වෙනකන් ඇවිල්ලා ඒකත් මෙච්චර දුරකට ආවා කියන අනිවාර්යම ලොකු දෙයක් ඉතින් කොමාරි එයා ටැක් එකේ විදිහට ෆේල් වෙද්දි ඉතින් යාලා තරු අටකින් ඉවර කරන්න ඇටැක් එක තරු දෙකක් පහලින් ඉන්නේ 91ක 2 ස්ටාර් එකක් සුබේයිදී right එමන ටක්කාන ඇවිල්ලා තියෙන ඇටැක් එකක් අතරගෙන යාලේ කණ්ඩායමේ අන්තිම ඇටැක් එක චැස්මක් ඊයේ කණ්ඩායමෙන් ඒ වගේම සුපර් ආච සුනාමියක් ගෙනාලා තියෙන මේකට මම නම දාලා තියෙන සුනාමිය කියලා මේ දවස්වල ඉතින් කොහොමරි සම්පූර්ණම ලස්සනටම වැලුවක් ගන්න උත්සාහ කරන්නේ සුපර් ආචස ලස්සන මෙතනින් ක්ලෝන් වෙලා ඉන්න පාඩක් පේන්නේ එවම ටවුන් වල විනාශ කරන්න පුළුවන් මොල්ලිටත් විනාශ කරන්න පුළුවන් ලස්සන තැනකට ඇප්ලයිස් කරගෙන තියෙන මොල්ලිටට ටාගට් කරනවා සුපාචස්ලා කීප දෙනෙක් ටවුන් වල ටාගට් කරනවා කීප දෙනෙක් රයිට් සුපිරෙනම වැලුවක් ගත්තා පොයිසන් ස්පෙල්ටාවත් විනාශ කරන්න උත්සාහ කරන්න රයිට් එකත් විනාශ වෙනවා ඒ වගේම ලාවා හවුන්ඩත් විනාශ කරන්න උත්සාහ කරන්නේ තව එකමක ඉන්විසිබිල් ස්පෙල් එකක් තිබුණා ලාවා හවුන්ඩත් විනාශ කරලා එතනින් එනමි රොයල් චැම්පියන්ව විනාශ කරන්න තිබ්බා ඉතින් හොඳ සුනාමියක් කියලා කියන්න පුළුවන් එතනදී ග්‍රෑන්ඩ් මොනෝ ස්ටැචුව ගලත් යම්කිසි වැලුවක් යම්කිසි ඩැමේජ් එකක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොමාරි මේකේ තියෙන එකම පාඩුව සුපර් ආච සුනාමි ඇටැක්ස් වල තියෙන එකම පාඩුව තමයි ස්පෙල් ස්ලොට් එකේ කිසිම ස්පෙල් එකක් නැහැ. ඊතුරු ඇටැක් එක කරන්න වෙන්නේ සම්පූර්ණම ස්පෙල්ස් නැතුව. ඉතින් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක අපි බලමු. ඒ වගේම යාළ ඉතින් ඉතින් ඉන්නේ අනිවාර්යම 2 ස්ටාර් එකක් මෙතන ස්කෝ කරත් යාළ අනිවාර්යම තරඟවලියේ සෙකියුර් වෙලා ඉන්නේ. ඉතින් කොමාරි කින් ඉදිරියට වාර්තා කරනවා. කින් ඇබිලිටි එක භාවිතා කරන්න පුළුවන් ස්කැටර් ෂොට් කම්පාර්ට්මන්ට් සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා ඉලෙක්ට්‍රෝ ටයිටන් ගේන්ක එක ක්වීන් මේ පැත්තට ගමන් කරනවා. ක්වීන් යන්නේ ඊගල් ආටරි කම්පාර්ට්මන්ට් එකට අනිවාර්යම. ඉතින් ක්වීන් ඊගල් ආටරි කම්පාර්ට්මන්ට් රින්ගුවා කියන්නේ අනිවාර්යයෙන් එතන වැළව ගන්න පුළුවන් ස්කැටර් ෂොට් එක එතන කින් ඉන්නකොටත් මේ පැත්තට ක්වීන්ට ඇටැක් කරනවා. ඉතින් කොමාරි යුනිකෝන්ස් ආ ක්වීන් ආරක්ෂිත ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම බාබේරින්ස් නැවතවත කින් එන් එලියට ආපු බාබේරින්ස් මේ පැත්තට යනවා. රයිට් කින් වාර්තා කරන්නේ ඊගල් ආටරි කම්පාර්ට්මන්ට් එකට. කම්පාර්ට්මන්ට්ස් දෙකක් බාර ගන්න දෙන්නේ කින් ක්වීන් කැපිටල් ගැතරින් ඕන් කරගන්නවා. ඉතින් හීරෝ ඩ්‍රයිව් එක ලස්සනම සාර්ථක කරනවා කියලා කියන්න පුළුවන්. රොයල් චැම්පියන් ඩ්‍රොප් වෙලා ඉන්නේ ක්වීන්ට ටාගට් කරනවා ඊගල් ආටරි එක. කොමාරි ක්වීන් එතනින් සෙකියුර් වෙලා ඉන්නේ දැනටම. ඉතින් කොමාරි ice lalo එකක් ice sound කෙනෙක් සා lava sound කෙනෙක් සාමාන්‍ය lava sound කෙනෙක් දෙන්නෙක්ම දෙපැත්තෙන් drop කරගෙන ground horn ability එක cover කරලා කෙලින්ම වල තියෙන attack එක ඒ වගේම attack එකේ මුල තප්පර ගන්න අපිට miss වුණා ground horn ability එක waste කරගෙන නැහැ ground horn ability එක භාවිත කරගන්නේ සම්පූර්ණ මෙයාගේ back end clean up එකට ඉතින් කොමාරි අනිවාර්යම මේක 3 star එකක් ඉතින් super arch clone super arch tsunami සම්පූර්ණ මෙතන විනාශ කරගෙන ඉතුරු ටික ඉතින් මේ විදියට විනාශ කර ගන්නවා ඉතින් ටකානාගෙන් ලස්සන 3 ස්ටාර් එකක් ඉතින් දැන් අනිවාර්යම ඉතින් අපේ ITB ටීම් එකට මෙයාලා වල්ලන්න වෙන්නේ නැහැ කොමාරි සුපර් ඇටැක් එක ටකානාගෙන් දැන් අපි බලමු අන්තිම ඇටැක් එක රයිට් එමනම් ITP බ්ලැක් ඇවිල්ලා තියෙන වේදිකාවට ඩයමන්ඩ් ෂේප් බේස් එකට එරෙහිව ඒ වගේම මෙයාලට අවස්ථාවක් නැත චාන්ස් එකක් නැතත් ඉදිරියට ගමන් කරන්න අපි අන්තිම ඇටැක්ස් අනිවාර්යෙන් බලන හේතුව මම කලින් වෝ එක කියලා තිබුණා මට මතක නැහැ කොයිද කියලා අන්තිම ඇටැක් එක අපි බලන්නේ අනිවාර්යම සම්ප්‍රදාය කැරියට මේන් ස්ට්‍රීම් මේ වගේ ලොකු ටුර්නමන්ට්ස් වල එයාලට අන්තිමට 3 ස්ටාර් එකක් ගන්න අවස්ථාවක් තිබුණා නම් දිනන අවස්ථාවක් තිබුණා නම් එයාලට ඒක කරගන්න පුළුවන්ද කියන එක දැනගන්නයි ඉතින් කොමාරි ෆ්ලේම් ෆ්‍රින්ගර් ඩ්‍රොප් කරගනවා බැලුන් එකක් එතනින් ඩ්‍රොප් කරගත්තා කැනන් එකක් විනාශ කරගන්න එතනින් කොමාරි ෆ්ලේම් ෆ්‍රින්ගර් එක ලස්සන වැලියක් ගන්න පුළුවන් උඩ තියෙන මල්ටි මෝටර් එකක් ඒක විතරයි වැඩක් වෙන්නේ ස්කෙලි ඩොනට් එකත් තෝරගෙන තියෙන්නේ ක්ලෑන් කාසල් නෙමෙයි ටාගට් කරලා තියෙන්නේ ස්කෙලි බැඩ් ඩොනට් එකක්ද නැතම් බැට් ඩෝනට් එකක් තනිකර බැට් ඩෝනට් එකක් දාගන්නේ කෙලින්ම මල්ටි ලයිටින් ෆෝනස එක්ස්බෝ එක විනාශ කරගන්නේ මොකද්ද මේ ඩෝනට් සිස්ටම් එක රයිට් ඒත් කොයික ඩ්‍රොප් කරගනවා ලස්සන් තමයි ක්ලෑන් කාසල් බිල්ඩින් එක එතනින් ඩ්‍රොප් කරගනවා හැබැයි යාට වෙන කිසිම වැලුවක් ගන්න හම්බුනේ නැහැ ස්කෙල්ඩන් ස්පෙල්ස් ටික කව වුණා ක්ලෑන් කාසල් මම හිතුවේ මොකද්ද දැන් සිද්ධ වෙන්නේ කියලා කොමාරියා ඒත් කොයික එකෙන් එතනින් වැලුවක් ගන්නවා රයිට් හොඳ මූවක් කියලා කියන්න පුළුවන් අර දෙකත් විනාශ වෙලා තිබුණා නම් ඉතින් කොමාරි කොයින ඩ්‍රොප් කරගනවා කොයින එතනින් වැලුවක් ගන්නවා ඒ වගේම කිංව ඩ්‍රොප් කරගෙන තියෙන්නේ රයිට් කිංව තමයි දෙවෙනි ඩ්‍රොප් කරගත්තේ මම දැක්කේ ක්වීන් කියලා. ඉතින් කොහමද ක්වීන්සා කිං ඉදිරියට ගමන් කරනවා කිං ගැබලට ගමන් කරගන්න ස්කැල් ෂොප් කම්පාර්ට්මන්ට් එක වාර්තා කරන්නේ කිං. ඉතින් එනමි රොයල් චැම්පියන් එතන ඉන්නවා එයාත් විනාශ කරගන්න පුළුවන්. කිං ඇතුළට ගමන් කරද්දි ක්වීන් මේ පැත්තෙන් ගමන් කරන වෝල් බ්‍රේක් එකකුත් දාලා දීලා තියෙන ක්වීන්ට. ක්වීන්ට තියෙන්නේ කෙලිම ටවුන් වල කරා ගමන් කරන්නද අයිස් කොලම් කෙනෙකුත් එතන ඩ්‍රොප් කරගන්නවා.
Tesla Towers දෙකක් pop වෙනවා. Town වල ඉදිරියේ Tesla Towers දැන් ගොඩක් place කරලා තියෙන town වල 15 වල ගොඩක් ක්‍රීඩකයෝ. ඉතින් කොහමද rocket launch වගේ එකක් යනවා එළියට. කලින්ම multi motor එකෙන් විනාශ කරලා තියෙන ඒක flame thing එක. ඉතින් අපට පේන විදිහට ITP black මේ attack එක නිකන් කරන්නේ ඕනවට එපාට වගේද? එහෙම නැත්නම් මේකත් දන්නේ ඒක original plan එක. ඉතින් කොහමරි ඉදිරියට ගමන් කරනවා queen enemy king ව විනාශ කරගන්න උත්සාහ කරන්නේ. queen ගේ health එක හොඳට තියෙනවා දැනට. ඉතින් කොහමරි queen ට වාර්තා කරන්න පුළුවන් town වල විනාශ කරන්න. හැබැයි invisible spell tower එකක් තියෙනවා town වලක පිටිපස්සෙන්. Freeze karagano time in negra natan queen ki ability ka waste man. I think kumari skeletons ka vinasha karagano queen battle build attack vinasha karagano sarasene main lalo ka diyat kala dine pate vlasana freeze karagano town hall leka piti pasi dine invisibility spell tawe ka queen vinasha karagano vlasana ma invisibility spell tawe ka activate venda kaling I think kumari idhira gaman karano main lalo ka ingal ladra ka vinasha karagano molita patra gaman karano balance tika dme avasthaye di abe balance tika came in drop vem in power tinne piti pasi minions ka gila pege dana queen sampunna ma drop pela ivarai කෙලිම මල්ටි ටාගට් ඉන්ෆෝනෝස් දෙක සහ ඉන්ෆෝනෝ ත්‍රිකෝණයක් එතන තියෙන්නේ. ඉතින් ඉන්ෆෝනෝ ත්‍රිකෝණයට ලං වෙන්න පුළුවන් වේද බැලුන්ස් ටිකට? මයින්ස් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා වදිනවා. ඉතින් බැලුන්ස් ටික ස්ට්‍රගල් කරගෙන කොහමද අමාරුන් ඉදිරියට ගමන් කරනවා. ලාවා හවුන් කෙනෙකුත් එතනින් ටැන්ක් කරන පාඩක් පේන්නේ එයාගේ බැලුන්ස් වලට. ඉතින් සිංගල් ටාගට් ඉන්ෆෝනෝ එකක් තියෙන සිංගල් ටාගට් ඉන්ෆෝනෝ එක අනිවාර්යම පොප් කරනවා ලාවා හවුන්ඩ ලාවා පොප්ස් ලෑන් එතන වැලුවක් ගන්න පුළුවන්. හැබැයි කොහමද පිටිපස්සේ ග්‍රෑන්ඩ් වෝනස් ආජෝග තියෙනවා. ඒ වගේම ටෙස්ලා ටවර්ස් තුනක් තියෙනවා. ඉතින් මිනියන්ස් ලාට Value a gun sand, Amari baby dragon can good then drop Karagana, eat at Amatoro Kale the Api Balut, Anivarama, Tapara, Dayaka, Promane Tieni. Itikoman, Fonta Saturnaga, Yeduna, ITP team mega, Sampuno Taranga Valiema, Evagema, Imran, Nemes Hamanu Navatavak, Allega Kridega, Madagan Namat, Amatakuna, Matavella, Itikoman, Ekridega Tamai, Superiormous Kokaraganavi, Sampuno Taranga Valiema, Itikomari, Avasana Vodavagi, Ya May was the gamer. අනිවාර්යෙන් හොඳට ස්කෝ කරේ නැහැ. ඉතින් කොහමරි චාස්මැක් ඊයේ කණ්ඩායම තමයි ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් අපිට එයාලගේ ලෝ බ්‍රැකට් මැච් එක ඊළඟට බලන්න පුළුවන්. ඒ වගේම සුපිරිම ගේම්ක් එයාලා දුන්නා. ඒ වගේම චාස්මැක් ඊයේ කණ්ඩායම ගොඩක් අයගේ ෆේවරිට් කණ්ඩායමක් ITP ටීම් එක. මම හිතන්නේ මේ පළවෙනි වතාවටයි ඇතුළුනේ මේ වගේ මේන් ස්ට්‍රීම් විශාල ටුර්නමන්ට් එකකට. ඉතින් කොහමරි ඊළඟ গোল্ডන් ටිකට් ටුර්නමන්ට් එකට මෙයාලා අනිවාර්යම ඉදිරිපත් වෙයි සිලෙක්ට් උත් වෙන්න උත්සාහ කරයි. ඉතින් අපි බලමු එතනදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්නද කියලා මේ කන්ටෙන්ට් එක. ඉතින් වෝය එක දැන් ඉවර වෙලා තිබුණත් ඉතින් මම ඔයාලට දිනෙන් දින මට පුළුවන් වෙලාවදී මේ ටික අරගෙන එන්නේ අපේ ප්ලේලිස්ට් එකට මේ ටික දාලා තිබ්බයි කියන අනිවාර්යම ඉදිරියේදී ඔයාලට වගේම මට වුණත් ඇවිල්ලා බලන්න පුළුවන් එතනදී මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම පැය 12ක 16ක් තිස්සේ පැවැත්විච්ච වෝය එකක්. ඉතින් ඒක තමයි මම මේ කැලි වලට කඩලා ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ. ඉතින් එහෙනම් කමෙන්ට්ස් වලින් කියන්න ඔයාලගේ අදහස් ලයික් එකක් දාන්න සපෝට් එකක් දෙන්න රයිට් එමනා තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.